අපේ පරිසරයේ පාඩම ජලයේ සමග සෙල්ලම්. ජලයේ සමග සෙල්ලම් පාඩමේ අපි ජලයේ එක තැනකින් තවත් තැනකට ගෙන යන්නේ කොහොමද කියන පස්වෙනි ක්‍රියාකාරකම බලමු. මේ තියෙන්නේ පාටකල ජලයේ පිර වූ වාචනයක්. මේ තියෙන්නේ විනිවිද පෙනෙන එක සමාන වීදුරු වාජන දෙකක්. මේ විනිවිද පේනවා කියලා කිව්වේ මේක මේ බලන්නකෝ. මේ පැත්තෙන් බලනකොට එහා පැත්ත පේනවා. ඒ නිසා මේ වගේ වාජන වලට අපි කියනවා විනිවිද පෙනෙන වාජන කියලා. මේ බලන්නකෝ මේක ඇතුලේ මොනවත් නැහැ. මේ වාජන දෙක හිස්. මේ තියෙන්නේ පේපර් සර්වියට් එකක්. මේකට අපි අත්පිස්නාව කියලාත් කියනවා. ඔයාලට මේ ක්‍රියාකාරකම පස්සේ කරලා බලන්න පුළුවන්. පේපර් සර්වියට් එකක් නැත්තම් ඔයාලා මේ වෙනුවට ගන්න ඕන සුදු පාට රෙදි කෑල්ලක්. දැන් ඔන්න ටීචර් මෙන්න මේ පාටකල ජලය මෙන්න මේ හිස් වීදුරු වාජනයට පුරව ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ පේපර් සර්වියට් එක අරගෙන මේක හොඳට රෝල් කරලා මේක අපි මේකේ එක කෙලවරක් දානවා මෙන්න මේ පාට කරලා තියෙන ජලයේ තියෙන වීදුරු වාජනයට. හොඳට බලා ගන්නකෝ. අනිත් කෙලවර දානවා හිස් වීදුරු වාජනයට. දැන් ටීචර් මේ ජල වාජනය සායම් පාට කරපු ජල වාජනය ටීචර් දැන් ලකුණු කරනවා. ඔන්න හොඳට බලා ගන්නකෝ. ඔන්න මේ හරිය තමයි මේ පාටකල ජලය තියෙන්නේ. දැන් ඊට පස්සේ බලන්නකෝ මොකද වෙන්නේ කියලා. හොඳට බලා ගන්නකෝ. මෙන්න මේ ටීචර් දාපු පේපර් සර්වියට මොකද වෙන්නේ කියලා හොඳට බලා ගන්න. තව ටිකක් බලාගෙන ඉන්නකෝ. පේනවද මොකද වෙන්නේ කියලා? පේනවද මේ කොලේ චුට්ටක් තෙමිල වගේ පේනවද කියලා බලන්නකෝ. හොඳට ලං වෙලා බලන්න මේකට. චුට්ටක් තෙමිල වගේ පේනවද කියලා? ඔන්න චුට්ටක් තෙමිලා චුට්ට චුට්ට මේ පැත්තට ජලය ටික ටික එනවා. හැබැයි අපිට ගොඩාක් වෙලා බලාගෙන ඉන්නවේ මොකද වෙන්නේ කියලා. හොඳටම බලන්නකෝ. මේ ටීචර් ලකුණු කරපු තැන බලන්නකෝ. ටීචර් ලකුණු කරපු තැන මෙන්න මේ උඩ නේද? දැන් ඊට වඩා චුට්ටක් ඔන්න පහලින් ලකුණු කරන්න පුළුවන්. මොකද දැන් ටිකක් ඔන්න අඩු වෙලා. අඩෝණු ටිකට මොකද උනේ? ඒ අඩෝණු ටික මෙන්න මේ පැත්තට එකතු වෙලා තියෙනවා. මෙන්න මේ පේපර් සර්වියට් එක දිගේ ගිහිල්ලා මේ හිස් වීදුරුවට ඒ ජලය ටික එකතු වෙලා තියෙනවා. ආ දැන් බලන්නකෝ. මෙන්න ආපහු බලනකොට තවත් ටිකක් අඩු වෙලා නේද මේ පාටකල ජලය වීදුරුවේ. ඒ ටික ආපහු මේ පැත්තට ගිහිල්ලා මෙන්න ඒ ටික වැඩි වෙලා තියෙනවා. එහෙනම් දරුවනේ මෙන්න මෙහෙම මේ පාටකල ජලය තිබ්බ මේ වීදුරුවේ ජලය මෙන්න මේ සර්වියට් පේපර් එක දිගේ අනෙක් වීදුරුවට ගිහින් තියෙනවා. එහෙනම් ජලය වැඩි තැනක ඉඳලා ජලය අඩු තැනකට ගෙනියන්න පුළුවන්. දැන් දරුවනේ මෙන්න මේ ක්‍රියාකාරකම ඔයාලා කරලා බලන්න ඕන. එහෙම කරනකොට විනිවිද පේන එක සමාන වීදුරු දෙකක් ගන්න. ඒ වීදුරු දෙක අරගෙන පාටකල ජලය එක වීදුරුකට පුරවලා ටේපර් සර්වියට් එකක් හරි
එහෙම නැත්නම් සුදු පාට රෙදි කෑල්ලක් හරි මේ ක්‍රියාකාරකම් කරන්න පාවිච්චි කරන්න ඕන. මොකද දන්නවද? අපි පාට කළ ජලයයි සුදු පාට රෙදි කෑල්ලකුයි ගන්නේ ඔයාලට මේ ක්‍රියාකාරකම් පැහැදිලිව පේන්න ඕන නිසා. එහෙනම් ඔයාලගේ පරිසරය අභ්‍යාස පොත අරගෙන ක්‍රියාකාරකම් ඔයාලා චිත්‍රයට අඳින්න ඕන. මෙන්න මේ වැඩි තැනක ඉඳලා අඩු තැනකට ජලය අරගෙන යන්න පුළුවන් කියලා කිව්වනේ. මෙන්න මේ ක්‍රියාකාරකම අපේ එදිනදා ජීවිතයටත් වැදගත් වෙනවා. මෙන්න මේක බලන්නකෝ. මේ තියෙන්නේ මොනවද දන්නවද? මේ තියෙන්නේ භූමි තෙල්. මේ භූමි තෙල් එකට ටීච ඔන්න තිරයක් දානවා. මෙන්න මෙහෙම තිරයක් දානවා. තිරයක් දැම්මට පස්සේ මෙන්න මේ තැනකින් තැනකට ජලය අරන් ගියා වගේ මේ තිරය දිගේ ඉහළට භූමි තෙල් උඩට එනවා. මෙන්න මෙහෙම ඉහළට එනවා. ඊට පස්සේ අපිට පුළුවන් වෙනවා මෙන්න මේ විදිහට මෙන්න මෙහෙම ලාම්පුවක් දැල්ව ගන්න. එහෙනම් දරුවනේ අදට නියමිත ජලය සමග සෙල්ලම් පරිසරයේ පාඩම මෙතකින් අවසానයි. ඔබ සියලු දෙනාටම ආයුබෝවන්.